පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මම පාර්ලිමේන්තුවේ සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව හමුදා නිලධාරියෙක්ව කටයුතු කරපු ආරක්ෂක ලේකම්වරයා විසින් තර්ජනාත්මකව පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව තමයි මේ ප්‍රශ්නේ මේ රටේ යුද හමුදාව අඩු කළ යුතුයි කියන කාරණය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව තුල ඊයේ සාකච්ඡා කරපු වෙලාවේ මම කියන්නට යෙදුනා යුද හමුදාවේ සොල්දාදුවන් අඩු කරන රෑවණ එක නෙමෙයි කරන්න ඕන ඉහළ නිලධාරීන්ගේ දූෂණ අනවශ්‍ය වියදම් කපා හරින්න ඕන කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඔබතුමාලා මේ පාර්ලිමේන්තු ඇතුළට පවා මං කියා හිටියා ඇමතිවරු පවා දැන් අනවශ්‍ය විදියට නාස්ති කරන්නේ නැහැ අපි ඒ ගෞරවය බොහෝ ඇමතිවරුන්ට අද දෙනවා නමුත් මේ යුද හමුදාව ආරක්ෂක ලේකම් ඇතුළු යුද හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය මම පැහැදිලිවම මගේ කතාවේ කිව්වා මේ කතා කියන්නේ ලෙෆ්ටිනන්ට් කර්නල්ලා කර්නල්ලා බ්‍රිගේඩියර්ලා සම්බන්ධව නෙමෙයි මේ වාඩි වෙලා ඉන්න කණ්ඩායම ගැන මේක ඉතාම මේ රටේ මේ මොහොතේ අවශ්‍ය දෙයක් අපි දන්නවා අපේ රටපත් වෙලා තියෙන තත්ත්වේ මිනිසුන්ට කන්න නැහැ මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ උදාහමුදාවෙම විශ්‍රාම ගිහිපු නිලධාරීන්ට මේ මොහොත වෙනකොටත් අවුරුදු ගණන් ගිහිල්ලා විශ්‍රාම පාරිතෝෂිකය ලැබිලත් නැහැ විශ්‍රාම වැටුප ලැබෙන්නෙත් නැහැ නමුත් හමුදාපතිවරයා යන විදිය දැක්කම ආරක්ෂක ලේකම් යන විදිය දැක්කම මේ මොහොතෙත් හමුදාපතිවරයාගේ නිල නිවාසයේ වත්ත හදන්න ජනාධි උපදේශක තව එක්කෙනෙක් ඉන්නවා රුපියල් ලක්ෂ 800ක් මේ වෙලාවේ මට දන්න තරමට ඊටත් වැඩි වෙන්න ඕන නවීකරණය කරන්න. ඉතින් මේ වගේ දේවල් නවත්තන්න කියලා ඔබ දන්නවා ආරක්ෂක ලේකම්ම කිව්වා එයා ඉන්නවා කියලා සිවිල් ඒවිෂන් ඔතොරිටි එකේ බෝඩ් එකේ. මට එතනින් කිව්වා මේ පුද්ගලයා යන්න කලින් සිවිල් ඒවිෂන් ඔතොරිටි එකේ බෝඩ් එකේ සාකච්ඡාවට 15 දෙනෙක්ගෙන් සමන්විත කොන්වෝයි එකක් ඇවිල්ලා ඒ පරිශ්‍රය චෙක් කළා විශාල නැටුමක් නටනවා කියලා. කාගේ සල්ලිද මේවා? ඉතින් මෙන්න මේ දේවල් නවත්තන්න කිව්වම පාර්ලිමේන්තුව පරිශ්‍රය තුල තර්ජනාත්මකව කතා කිරීමට කටයුතු කරා. ඔබතුමා දන්නවා මේ පුද්ගලයන් පිළිබඳ මේ සිද්ධිය වුණාට පස්සේ ඉඳන් විවිධ දේවල් මට ඇවිල්ලා තියෙනවා. මේවා ඉතින් මෙතන මේ මොහොතේ කියන්නේ නැහැ. යාය කරන ගනුදෙනු අපේ ඔබතුමාත් දන්නවා උදේ ඔබතුමා එනවා ඉන්ඩිපෙන්ඩන්ස් එකට ඇවිදින්න. පෙරහැර යනකොට පෙරහැර ඉස්සරහින් අලියන්නේ. ආරක්ෂක ලේකම් යනකොට උදේට ඇවිදින්න ඔබතුමා දකිනවා අපි පඩි ගෙවන ගෞරවනීය රණවිරුවන්යයි කියන සොල්දාදුව දෙන්නෙක් බල්ලු අරගෙන යනවා ඉස්සරහින්. ඔබතුමා දැකලා තියෙනවනේ. ඊට පස්සේ ජිප් එකක් යනවා. තව වාහනයක් යනවා. ඉතින් මේ විදියට කාගේ සල්ලිද මේ? වයින් 225. මිනිස්සු බණින්නේ 225ට. මේ වෙලේ අපේ වගකීමක් තියෙනවා. අපේ ගමේ පන්සලට ආවා. පන්සලට එනකොට බද්දගම. බද්දගම පන්සලට එන්න කලින් ඇඩ්වාන්ස් පාටියක් ආවා සිය ගානක. හාමුදුරන්ට කන්න දී ගන්නත් බැරි වුණා. මේ නිලධාරියෙක්. ඉතියා රටේ හමුදාවට අපි අත උස්සලා තමයි ආරක්ෂක වියදම් වෙන් කරන්නේ. අපි අත උස්සලා ආරක්ෂක වියදම් වෙන් කරාම මේ විදියට කටයුතු කරනකොට අපේ රට බංකොලොත් වෙන ගහන දෙයක් නෙමෙයි. ඉතින් ඒකෙන්ද මේ අපි අපේ යුද්ධ කරපු රණවිරුවන්ට අපි තාම ඉහලින් ගරු කරනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ නිලධාරී කීප දෙනෙක්ට අනේක විද සැප විඳින්න අපි මේ මොහොතේ අවසර දිය යුතුයි කියලා. මේකත් කාර්යය ගැන කතා කරන් පස්සේ සිදු වෙච්ච කාරණය සම්බන්ධව මම ඔබතුමා දන්නවා ඒස්කින් මේ කියවලා බැලුවොත් ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තුව තුල කරපු කතාවක් හෝ කමිටුවක තුල කරපු කතාවක් සම්බන්ධව කිසිඳු කෙනෙකුට බලපෑමක් කරන්න බෑ. පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ ආ කොටසේ උපලේඛනයේ ඉතාම පැහැදිලිව මේ කාරණය සඳහන් වෙනවා. මම ඔබතුමාට කියවන්න පුළුවන් මේක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පුද්ගලයාට දඬුවම් ලැබා දිය හැකි කාරණයක්. පාර්ලිමේන්තු ඉතිහාසයේ
මෙවන් තත්ත්වයක් ඇති වෙලා සිරිල් මැතිතුම් මැතිතුමාගේ සභාපතිවරයෙක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට ඔය ආකාරයෙන් කටයුතු කළා පාර්ලිමේන්තුවට ගෙන්නලා වරදර කරු කළා දඩ ගහලා තියෙනවා මේක තමයි පාර්ලිමේන්තු ඉතිහාසය ඉතින් මේ සෙක්ෂන් එක මම හිතන්නේ ඔබතුමාට කියවන්න ඕන පාර්ලිමේන්තුවට පැමිණෙන හෝ පාර්ලිමේන්තුවෙන් පිටව යන හෝ යම් මන්ත්‍රීවරයෙකුට හෝ පාර්ලිමේන්තුව තුලදී හෝ යම් කාරක සභාවක මන්ත්‍රීවරුගේ ක්‍රියාකලාපයේ හේතු කරගෙන ඒ මන්ත්‍රීවරයාට පහර දීම නිඳා කිරීම හෝ හිතාමතා බාධා පැමිණවීම නැතොත් පාර්ලිමේන්තුව හෝ යම් කාරක සභාවක් ඉදිරියේ පවත්නා හෝ ගෙන එනු ලබතයි අපේක්ෂිත යම් යෝජනාවකට හෝ කරුණකට තමා පක්ෂබවට හෝ විපක්ෂබවට ප්‍රකාශ කරවා ගැනීමට යම් මන්ත්‍රීවරයෙකුට බලහත්කාරය නිඳාව හෝ තර්ජනය කිරීම මගින් බලකර සිටීමට වෑයම් කිරීම මේක මොකද මේ අපි කතා කරන්නේ අපේ කටවල් අපි ජනතාව වෙනුවෙන් මගේ දෙයක් ගැන නෙමෙයි මම කතා කරේ අපි කතා කරේ රටේ ජනතාව මේ මොහොතේ අපි විපක්ෂේ ඉන්නේ අපිට පස්සේ යන්නේ මේ රට බංකොලොත් උනාට කියලා අපිට ඉන්න පුළුවන් අපි කැප කරනකොට අපේ රටට වෙන දේ අපි දකිනවා අද IMF එකෙන් අපිට දාලා තියෙන කොන්දේසි අපි දකිනවා ඉතින් මේ වගේ තත්ත්වයක් තුල ගරු නියෝජ්‍ය කතානායකතුමනි රට වෙනුවෙන් කතා කරන එක නවත්තන්න කමල් ගුණරත්න කියන ලේකම්වරයාට මේ පෙන්ෂන් ගිහිල්ලා ගෙදර මේ අර පෞද්ගලික උපකාරක පන්ති පවත්වන තැනක ආරක්ෂක නිලධාරියෙක් හැටියට කටයුතු කරේ. එහෙම කෙනෙක් ගෙනල්ලා මෙතන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ට රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කතා කරන එකත් පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ලා තර්ජනය කරන්න අභියෝග කරන්න හැකියාවක් ඇති වෙලා තියෙනවා නම් ඒකට විරුද්ධව පියවර ගත යුතුයි. මොකද මේ අපේ කටවල් වහන්න බෑ. නමුත් සමහර මන්ත්‍රීවරුන්ට වෙන වෙන විදියට තර්ජන කළා කටවල් වහන්න උත්සාහ ගන්න පුළුවන්. අපේ කටවල් වහන්න පුළුවන් වෙන්නේ කර්මන්තුවන් දැන් ප්‍රශ්න ඉදිරිපත් කරානම් මරලා විතරයි. මම මගේ මේක මේ මගේ එකක් නෙමෙයි 225ටම මම කනගාටු වෙනවා. අපේ කමිටුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සමාජිකයෙක් හැටියට මම මේ සහභාගී වුණේ. සභාපතිවරයා හැටියට හිටපු කවුද අර සරත් වීරසේකර මන්ත්‍රීතුමා මේ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ගය. එතුමා ගැන තව ප්‍රශ්න තියෙනවා. එතුමා මහේස්ත්‍රාත්වරයෙකුටත් මම දැක්ක කතා කරන්න යනවා. ඔබතුමාලා දන්නවා මාලේකම්වරුන් එහෙම පුළුවන්ද කියලා. ඒ වගේ ආකාරයට මේ මන්ත්‍රීවරු හැසිරීම තුලත් සභාපතිවරු හැසිරීම තුලත් රටේ නීතිය නීති ආධිපත්‍ය ජනතාවගේ බලාපොරොත්තු සුන්ව යන බව ඉතාම පැහැදිලි. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉතාම ඕන කමෙන් ඉල්ලනවා මගේ මේ වරක් ප්‍රසාද කඩවීම සම්බන්ධ ප්‍රකාශය කියවන්න. පාර්ලිමේන්තුවේදී මා විසින් යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ වාහන භාවිතය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව 20/23/10/5 කියන්නේ ඊයේ පැවති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා විසින් තර්ජනාත්මක ප්‍රතිචාරයක් දක්වන ලදී. කමිටුව ඇතුලේ පාර්ලිමේන්තුව ඇතුලේ හැසුරුනේ නිකන් මෙහෙම ඕනනම් ගහන්නත් මං ඇහුවා මේ අතින් පයින්ද කියලා. එහෙමත් පුළුවන් කිව්වා පාර්ලිමේන්තුවේ. හරි මං හැසිරීම මේ සතෙක්ද රාජ්‍ය අධිකාරියෙක්ද ලේකම්වරයෙක්ද එහෙම හැසුරුනේ. එයිදී සන්නද්ධ හමුදාවල සමාජිකයන් ලක්ෂයකට අඩු කිරීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් මා අදහස් දක්වමින් සාමාන්‍ය සෙබළුන්ගේ රැකියා කප්පාදු කරනවට වඩා හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ අනවශ්‍ය වියදම් සීමා කිරීම තුළින් ආරක්ෂක වියදම් අඩු කිරීම කාලෝචිත වන බවට තමයි මම ප්‍රකාශ කරේ. එම අවස්ථාවේදී ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විසින් මාහට අදහස් දැක්වීමේ අවස්ථාවද ලබා නොදෙන අතර නුදුන් අතර ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාපතිවරයා විසින් දිගින් දිගටම මා වෙත තර්ජනාත්මකව ප්‍රතිචාර දක්වන ලදී. පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව පාර්ලිමේන්තු සභාගර්භය තුළදී සිදු කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් කිසිදු බාහිර පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් තර්ජනය කිරීමට හැකියාවක් නොපවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්
जाति का आरक्षा पिले बंद आंशिक अधीक्षण कारक सभा वे सामाजिक एकुले साथ कारक सभा वे दी अदास देखवी मत पार्लिमेंट तो परिषद तुले दी में बाहर पुद्गलांगे तर्जन वटे लक्वी मत मागे मार्तिवी वरप्रसाद खाड़ी मक सिदु इम बेवीन मे पिले बंद व सोया बला निशिपियावर खाड़ी ने में गाना लेस कारुनिक व इलासिटी में ए वगे मगरू खाताना नियोज खाताना के तुमनी मे वा मे रिकॉर्ड बेचे का आरक्षा कराने मुकदे मामा वार्ता कराने के लाय इल्लू आमा मगे वारा प्रसाद कारुना के लाय कारक सभावे सभापति सरत्वीर से करे प्रकाश कर रही थी एक वार्ता कराने एक इंदु यात्रा गांडे बैग के लाय वार्ता कराने इधर दे नहीं के लाय सभावे कोमते यात्रा तेरे नहीं में दे पार्लिमेंट तो ये पे रह जाएगी ला खाता कराने නියෝගයක් දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ පිළිබඳව කඩිනමින් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙනල්ලා මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් අපේ රටේ නීතියට අනුව වහාම මේ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කරනකොට දැනට ඔය හමුදා පති කියන පුද්ගලයා කාලේ ඉවර වෙලා දේශපාලන හුරතලෙක් ඉඳලා එක්ස්ටෙන්ෂන් එකක් ලබාගෙන ඉන්න කෙනෙක් හොඳයි ඒක ඉඳලා මේ අයට මේ ආකාරයට හැසිරෙන්න ඉර දෙන්න නැති එකත් අපේ ආරක්ෂාව පිළිබඳ වගකීමත් පාර්ලිමේන්තුව ගන්න හැබැයි මැරුවත් මිනිස්සු වෙනුවෙන් කතා කරන එක ඔය හෙන්චායලට බැරිය කියන එකත් පැහැදිලිව කියන්න ඕන රජයේ නිලධාරියෙක් නෙමෙයි පුද්ගලයා දේශපාලකගේ හෙන්චායෙක් ඉඳ තමයි ඔය තනතුරට ආවේ